ඔබගේ විහාර සංකීර්ණයට අයත් මේ ඇත් පොකුණ අනුරාධපුරයේ පිහිටා තිබෙන පොකුණ වතුරෙන් විශාලත්වයෙන් වැඩිම පොකුණ ලෙසයි සැලකෙන්නේ. 8000ක් පමණ භික්ෂුන් වහන්සේලාගේ ජල අවශ්‍යතාවන් ප්‍රධාන වශයෙන් සපුරාගෙන ඇත්තේ මේ පොකුණෙන්. අනුරාධපුර අපට ජලාශවලින් මේ සඳහා ජලය ගෙන එන ලැබූ උමං මාර්ගයක්ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබෙනවා. ඒ වගේම විශේෂත්වයක් තියෙනවා මේ ජලය මේ පොකුණට ගේනකොට විසෝ කොටුවක් තියෙනවා. විසෝ කොටුවෙන් ජලය හරියට පිරිසුදු කරලා හරියට පෙරණයක් වගේ පෙරලා තමයි මෙතෙන්ට එන්නේ. සතුරු ආක්‍රමණ වලින් අනුරාධපුර රාජධානිය පරිහානියට පත්වීමෙන් පසුව මුළු රාජධානියම වනගහණයෙන් වැසී ගියා. එම කාලයේදී අලි ඇතුන් දියණියව සඳහා මේ පොකුණට පැමිණ ඇති නිසා ගැමියන් අතර පසු කාලයේදී මෙය ව්‍යවහාර වී ඇත්තේ ඇත් පොකුණ ලෙසයි. ශ්‍රී ලංකා ටෙලිකොම් එකම රටක් එකම හඬක්.